ආයුබෝවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂාන් ඉඩම ගෙදර අවධානය සිරස්තල වෙත ලබන සඳුදා සිට මාස 3ක් දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල පහලට ලබන ජනවාරි 8 වනදා පෞද්ගලික බස් වර්ජනයකට මුහුණ දීමට ලංකම සූදානම් දරුවන් සිව් දෙනෙකු සමග අසරණ පවුලක් පාරට ඇද දෙමු හැටි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත වාරි සෞභාග්‍ය උතුරු මැද පළාත් මහා ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීම කටයුතු ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා किलोमीटर विसि अटके दकन आसियावे दिगम वारी उमगे इदिकिरिम कटेतु अनुराधपुर पलुग सवदि आरंभुने जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन ත්‍රිනිකායික මහා සංඝරත්නය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් දුමෙම අවස්ථාවට එක්ව සිටියා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහා ඇල ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ මෙම උමග ඉදිකරනවා महावेली संवर्धन व्यापारे हयवेनी सह अवसन सलस्मलेसाई उत्तर मेद पलात महायल व्यापृतिय क्रियावट नंगवेन्ने मोरघा खंद सह कलुगंग जलाशवल सिट राजरटट जलयगेनयाम व्यापृतिय आरमुनाई एय पारिसरिक हितकामी संवर्धन वडसटहनक लेस सलसुम करति बेनवा मोरघा खंद सह कलुगंग जलाशवल अतिरिक्त जलय किलोमीटर 65क एल मार्गयक ओस्से यकल्ल दक्वा गेनीमट नियमितई एय अभिय भूमि 3क पसु करगेनयाम विशेषत्वयक මෙහිදී පරිසරයට සහ වනසතුන්ට වන හානිය වළකුණු පිණිස වාරි උමග ඉදිකරනවා. ඇලහැර කොඳුරුවවෙන් ආරම්භ වන උමග පලුගසව මහබීගස්වැවෙන් අවසන් වෙනවා. වසර 6කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරුමැද පළාත මහ ඇල ව්‍යාපෘතිය වසර 4කදී අවසන් කිරීමටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උම මාර්ගය සඳහා වැය කිරීම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 244ක්. පෙර රජදරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මොහොතට ගලා යන ජලකඳ තෙත් බිම් අස්වැද්දවීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බවයි වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙහිදී උත්සව සභාව මතමින් ප්‍රකාශ කළේ. ඓතිහාසික රජරට දන්තාවට සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට දෙවරක්ම ඉහළම ජනවරමක් ලබා දෙන්නේ ඔබත් ඇතුළුව ඔබ නියෝජනය කළ පරම්පරා ගණනාවක හිණයක් වුණ. දෙකන්නේ වගා කරන්න මෙන්ම දෛනික පරිභෝජනයට අවශ්‍ය වාරි ජලය සපයාගෙන ශාස්ත්‍රීය කෘෂි ආර්ථිකයක් ගොඩනගා ගන්න. දැනටමත් නියමිත කාල වකවානුවට වඩා ප්‍රමාද වී ඇති මෙම ව්‍යාපෘතිය සාර්ථක ලෙස අවසන් කිරීමෙන් ප්‍රතිලාභ ලබන උතුරු මැද උතුර සනගෙන ඉර පළාත් තුළ දහස් සංඛ්‍යාත ගොවි ජනතාවගේ ප්‍රධානම අපේක්ෂාව වන නිසි කලට ප්‍රමාණවත් ජලය සිය ගොවිමලට ලබා දීමට අපට හැකි වීමයි. මෙම උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය නිමවීමෙන් පසු ලැබුණේ राजपक्ष ප්‍රමුඛ මේ රජය රටේ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයේදී කෘෂි කාර්මික සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙනවා මේ ජනතාව රජයකින් බලාපොරොත්තු වුණේ කරදරයකින් තොරව යල මහ කන්න දෙක වපුර ගන්න වතුර ටිකයි සහ පිපාසය නිමා කරගන්න පිරිසිදු පානීය ජලය ඔවුන්ට හිණියක් වෙලා තිබුණේ රජ රට බලපාන තියෙන වකුගඩු ප්‍රශ්නේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව වේදනාවට පත් වුණා. අද එවන් ජන කොටසකටයි අධිකරු ජනාධිපතිතුමනි ඔබතුමන් තනසුම් සුසුමක් දෙන්න මුණපිරුවේ. උතුරුමැද ජනතාවට ජලය කියන්නේ සම්පතක් විතරක් නොවේ ජීවිතය කියලායි මම කියන්නේ. රසවාදී අවසන් කිරීමේ මහා ව්‍යාපාරයේ කරන අතර යුද්ධය කරන අතර මේ පැත්තේ මොරගහ කන්දක්
राजपक्ष राजपक्ष මානවික මහකොමසාරිස්වරයේ සින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ චෝදනාව පිළිබඳව සැලකීමේදී මානවික මහකොමසාරිස්වරිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට තහවුරු වන බව අමාත්‍ය උදේ ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසනවා. ජනතා කැමැත්තෙන් පත්තුණු ජනතා නියෝජිතෙක් මහජන ආරක්ෂක ඇමති ධූරයට පත්වීම මානවික කොමසාරිස්ගේ විවේචනයට ලක්වීම මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද අපහාසයක් විදියටයි අපි දකින්නේ 22 වෙනි ඡේදයේ යුද අපරාධ කළ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා හමුදාපති ධූරයට පත් කරලා තියෙන බවට චෝදනාවක් සඳහන් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා යුද අපරාධ කළ බවට චෝදනා නගන දෙමළ බෙදුම්වාදීන්ට පසුගිය වසර 12ටම ඔහු යුද අපරාධයක් කළ බවට සාක්ෂි ඉදිරිපත් කරන අසමත් වෙලා තියෙන. එවැනි පසුබිමක තමයි මානව හිමිකම් කොමසාරිස්වරිය ලැජ්ජ නැතුව යුද අපරාධ කළ පුද්ගලෙක් විදියට ශවේන්ද්‍ර සිල්ල මැතිතුමාව හඳුන්වන්නේ. පසුගිය ආණ්ඩුව හමුදාපති තනතුරට පත් කරනකොට හොඳයි. හැබැයි අපේ ආණ්ඩුව කාලේ තුමා හමුදාපති ධූරයේ කටයුතු කිරීම නරකයි. ඒකෙන්ම මානව හිමිකම් කොමසාරිස් නෝනාගේ දෙබිඩි බව මැනවින් ප්‍රදර්ශනය වෙනවා. ඒ විතරක් නෙවෙයි. එතුමිය අපේ ආණ්ඩුවක් ආවම කොටි විරෝධී බෙදුම්වාදී විරෝධී ආණ්ඩුවක් ආවම චෝදනා පැටවු ගැසීමෙන් කොමසාරිස් නෝනා බෙදුම්වාදීන්ගේ කොටි සංවිධානයේ බලල්ලතක් බවට මනාව තහවුරු වෙන බවයි අපි විශ්වාස කරන්නේ. මේ 28 වන ඡේදය හරි අපූරු කතාවක් කියනවා. පල්ලිගණීවියයි බියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ශ්‍රී ලංකාවෙන් පැන ගියා කියලා එතුමීගේ වාර්තාවේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම නිශාන්ත සිල්වා මේ වෙනතුරත් අතුරුදාන. ඔහු පැන ගියේ ඇයි කියන එක ඔහු මේ වෙනකම් ප්‍රසිද්ධ කරලා නැහැ. හැබැයි අතුරුදාන වුණු පුද්ගලෙක් මෙතෙක් හෙළි නොකර රහසක් මානව හිමිකම් කොමසාරිස් නෝනා දන්නවා. ඒ කියන්නේ මානව හිමිකම් කොමසාරිස් නෝනා නිශාන්ත සිල්වා ආගේ අතුරුදාන් වීමේ පිටුපස සිටින අදීසි හස්තයේ දයි කියන සාධාරණ සැකය අපිට මතුවෙන බව අපට එතුමියට කියන්න සිද්ධ වෙනවා. මේ වார்த்தාව අතිශයින්ම පක්ෂග්‍රාහී Tamanṭa pævurunu varamata pitin sakas kala vārtāvak āṇḍuwa sampūrṇema pratikṣēpa karanna gatta tīnduwata api hisa namā pranāme puda karanda meka avasthāwak karaganna. බන්දනාගාර ගතව සිටින රංජන් රාමනායක මහතාගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් තමන් ඇතුළු සමගි ජනබලවේගයේ තව දුරටත් ඒ ආකාරයෙන්ම පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින පමණක් නොවේ, තුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දෙසා ප්‍රජාතන්ත්‍රවාදී නිත්‍යානුකූල ව්‍යවස්ථානුකූල සටනක අරගලයක අපි නියැලෙනවා කියන එක කියන්නට කැමතියි. ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් ගණනාවකකින් සමන්විත වූ ප්‍රශස්ත නීති මණ්ඩලයක් සංවිධානය කරලා එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි කටයුතු කරා. එදා ඔහුට නාම යෝජනා ලබා නොදෙන්නට එවකට කණ්ඩායම් තීන්දුව කරපු අවස්ථාවේදී එතුමා වෙනුවෙන් පෙනී සිටිය පමණක් නෙවෙයි සමගි ජනබලවේගයෙන් එතුමට නාම යෝජනා ලබා දෙන්නටත් අපි කටයුතු කරා. රංජන් රාමනායක මානව හිතවාදියාගේ අයිතිවාසිකම් උදෙසා අපට නීති රාමුව තුළ නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව කළ හැකි උපරිම සටන සාමකාමීව දියත් කරන්නට සමගි ජනබලවේගයේ සෑම සිරු දෙන සමග අත්වැය බැඳගෙන අපි කටයුතු කරනවා කියන එක අවධාරණය කරන්නට කැමතියි. උසාවියට අපහාස කිරීමේ නීති අපේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. බොහෝ රටවල ඉන්දියාවේ ගත්තත් මහා බ්‍රිතාන්‍යයේ ගත්තත් උසාවියට අපහාස කිරීමේ නීති පරතක් හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. නමුත් අපේ රටේ තාම ඒක සිද්ධ වෙලා නැහැ. ඉතින් සමගි ජනබලවේගයේ දැන්ට නීතිඥ මාත්‍රණු ගණනාවකට බාර දීලා තියෙනවා. අධිකරණයට අපහාස කිරීමේ නීතිය සකස් කළා. ඒක පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් හැටියට අපි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේ කියන්න උනොත් රංජන් රාමනායක පැතුමාගේ අභියෝජන පිටිපස්සේ ඒ වගේම මේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය සකස් කිරීම
සම්බන්ධයෙන් අපේක්ෂේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේක්ෂේ නීතිඥයන් සමග මේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රී පිටිපස්සෙන් ඉන්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න අවශ්‍යයි. මොකද ප්‍රේමලාල ගෙනාවන රජුන්ව ගෙන්නන්න ඕන. මේ ආදර්ශය පටන් ගත්තේ කතා නායකතුමා. අපි නෙමෙයි. එතුමා තමයි මේ ආදර්ශය පටන් ගත්තේ. මොකද එතුමා ප්‍රේමලාල ජයසේකරගේ ආදර්ශය ඒ පදනම මෙතෙක්ට බලපාන. එළවෙන සඳුදා දින සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක් සතස සම්පකාර හා කිව්ෂොප් හරහා අඩු මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. මේක අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිද්ධ වෙන පාරිභෝගිකයට සහනය සැලසීම අරමුණු කරගත්ත රජයේ ජාතික ව්‍යාපෘතිය. ඒ අනුව ලබන්නා වූ සතියේ සඳුදා සිට ලංකාව පුරාම පැතුරුණ සතොස වෙළඳසැල් ජාලයෙන් සහ පාරිභෝගික සමිති සම්පකාර වලින් සහ කිව්ෂොප් වලින් මේ මිලට මේ භාණ්ඩ ලබා ගන්නට පුළුවන්කම ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. පැවතුණු මිලට වඩා කිසියම් මිලක් අඩුවෙන් තමයි ඉස්සරහ මාස 3ට අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිම වෙන තෙක් මේ භාණ්ඩ ලබා දෙන්නට අපි උත්සාහය දරන්නේ. මේ රටේ පාරිභෝගික ජනතාවට සාමාන්‍යයෙන් අසාමාන්‍ය සහනයක් රජයට කළ හැකි උපරිමයේ තමයි මේ කරලා තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ වර්ෂයකට කාර්තු 4ක් මිල කිවිසුම් ක්‍රමයේ යටතේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27 පමණක් ස්ථාවර මිලකට සතොස සහ සමුපකාර කිව්ෂොප් යනාදී හරහා ලබා දෙයි. ඕනෑම පුද්ගලිකාංශයේ ව්‍යාපාර ආයතනයකුත් අපි අනුගමනය කරනවා නම් අපි ඒ ගැන බෙහෙවි කෘතඥ වෙනවා. මේ මිලම නැතත් මේ මිලට කිට්ටු මිලක් හරි පවත්වාගෙන යනවා නම් ඒ මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි කියලා තමයි මම හිතන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ නිසා මින් ඉදිරියට ගැසට් මගින් මිල පාලනය කරන්න බොහෝ භාණ්ඩවල යම්කිසි පැමිණිල්ලක් චෝදනාවක් තිබෙනවා නම් සතොස 1998 අංකයට දුරකථන ඇමතුමන් ලබා දුන්නා. භාණ්ඩ ලබා ගැනීම පිළිබඳ යම්කිසි දුෂ්කරතාවයක් ඇති වුණොත් ඒ පැමිණිල්ල කරන් අපි ඒ අනුව අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා දේශපාලන පලිගැනීම් පිළිබඳ සුවබැලීමේ කමිටු වාර්තාව සහ එම කමිටු පිළිබඳව සුලිය දේශපාලන වැඩසටහනේදී මෙලෙස අදහස් පළ වුණා. ඔය කියන දේශපාලන පලිගැනීම් කමිටුවේ වාර්තාවට එරෙහිව ඒ වාර්තාවේ පවතින අනීතිකභාවය අභියෝගයට ලක් කළ අධිකරණයටත් යනවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ සමස්ත මහජනතාවත් එක්ක පක්ෂත් එක්ක මේ රටේ නීතිඥ ප්‍රජාවත් එක්ක පාරට බහිනවා. දේශපාලන පලිගැනීම් කමිටුවේ වාර්තාහරහා එළි දැක්වුනේ මොකක්ද? මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මිනිස්සුන්ගේ ගමන අඩාල කරන්නත්, ඔවුන් අකාර්යමන්‍ය කරන්නත්, රාජපක්ෂ ආණ්ඩුවේ නඩු ටික බේරගන්න. මේ වාර්තාවේ හරහා පවතින නඩු 79ක විත්තිකාරව නිදහස් කරන්න කියලා ඊනියා කමිටු වාර්තාවකින් කියනවා. අවුරුදු 5ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ එකතු වෙලා කරපු ආණ්ඩුවේ මොකද කරේ? පැහැදිලිව අඳු කුමාර දිසානායක මහත්මයා ගිහිල්ලා නියෙන්තිගේ කණ්ඩායමක එකතු වෙලා අර්ලිගහ මන්දිරයේ ඉඳලා හදපු නඩු ගැන අපි ඇහුවා, දැක්කා කොහොමද ඒව කරේ කියලා. මේ වෙලාවේ කියනවා රාජපක්ෂරුන්ගේ නඩු ටික අයින් කරාගෙන නඩු අංක ටික තියාගෙන කියලා නේනවා. මම කියන්නේ මේ නඩු දැම්මේ කොහොමද? ඔව්, හැමෝටම තිබිච්ච ගැටලුව තමයි රාජපක්ෂවරු මේ රටේ නෙලවල දාන්නේ කොහොමද? රාජපක්ෂවරු තමයි ලොකු මොහොරු, රාජපක්ෂවරු තමයි වැරදිකාරයෝ, රාජපක්ෂවරු තමයි මේ රටට හිනේ ගැහුවේ කියලා හැමතැනම කියන්න පටන් ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ පුළා මේ කැම්පේන් එක කරන්න විතරයි. මං අහන්නේ දෙයියනේ, මේකේ එක දෙයක් සත්‍ය නම් අඩු ගානේ 10%ක් වුන් කියන එක අහන්න එපා. මේ රටේ ඉන්න ඔක්කොම මෝඩයෝද? 3%ක ඡන්ද ප්‍රමාණයකට වැටෙන්න තරම්. දැන් ඊගාවට මං කියන්නම්කෝ එක නඩුවක් ගැන විතර. ඒ නඩුව තමයි දොමින්ද සිල්ලා මහත්තයාගේ නඩුව. මහාධිකරණයේදී වර්ධකරු වුණා. තුන් පුද්ගල මණ්ඩලයෙන් දෙක කිව්වා වැරදි කියලා, එක මහත්තයෙක් කිව්වා හරි කියලා. එතකොට ඒක අභියාචනයට ලක් කරා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන ලක් කරාම පංච පුද්ගලික මණ්ඩලයෙන් කිව්වා නෑ අර තීන්දුව හරි කියලා. එතකොට ඒ තීන්දුව හරි කියලා සුපිරිසුනේ ශ්‍රේෂ්ඨාධිකරණය. මේ කොමිසමෙන් කියනවා නෑ, එයාව නිදොස් කොට නිදහස් වෙන්න ඕන. මේ කොමිසමෙන් කියනවා පවතින නඩුවකට, පවතින නඩු 61කට නියෝග දීලා තිනවා අයින් කරන්න. පවතින නඩු 61ක්, පැවති නඩුත් එක්ක 79ක් නිදහස් කරලා තිනවා. ඉතින් කවුද මේ රටේ අධිකරණයට අපහාස කරලා තින්නේ? මේ කොමිසම. ආණ්ඩුවක් වුණාම, රජයක් වුණාම එහි සියලුම නීති රීති හදන්නේ ව්‍යවස්ථාදාය. ඒ ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන විධායකයෙක්. ඒතර මේ අධිකරණය විතරක් අරගෙන අපිට මේ දේවල් ලියා ගන්න බෑ. මෙතන මේ කාරණාව තියෙන ප්‍රියල් පැහැදිලිව මෙතුමා කියන කතාවේදී ඔව් මුලින්ම දේශපාලන කටයුතුකම් වෙච්ච නැත්නම් දේශපාලන වශයෙන් අසාධාරණ වෙච්ච කණ්ඩායමකට ජනාධිපති කොමිසම පත් කළා. ඒ කොමිසමෙන් යෝජනා ටික අරගෙන තොරතුරු හොයාගත්තා. හැබැයි ඒ කොමිසමට බෑ නීතියක් විදිහට යමක් තීන්දුවක් තීරණයක් දෙන්න. ඒ නිසා විශේෂ කමිටුවක් පත් කරනවානේ. ඒතත් ඉන්නම
විශේෂාධිකරණ හිටපු මිනිසුරුවරුම තමයි. මේ විශේෂ කොමිසම බාර දෙනවා නීතිපතිට. නීතිපතිගෙන් පස්සේ ජනාධිපතිවරයා ඒ කියන්නේ විධායකීය බලතලත් එක්ක කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා මේකෙම මේ වගේම කාරණාවක් ඊට කලින් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලෙත් සිද්ධ වෙලා තිනවා. උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කොට එළවලු සහ පළතුරු කල්තබා ගැනීමේ මධ්‍යස්ථාන ඉදිකිරීම තුළින් මෙරට කෘෂි භෝග මිල ස්ථාවර මට්ටමකට පවත්වා ගැනීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. ඒ දමුළු ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි පටන් ගත්ත ප්‍රභාස්වර උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරපු ලංකාවේ පළවෙනි කෘෂි ගබඩාව නිරීක්ෂණය කරන්න ආවා 2019 නොවැම්බර් මාසයේ ආණ්ඩුව මාරුණත් එක්කම වැඩේ සම්පූර්ණයෙන්ම ඇන හිටියා මම දිගින් දිගටම මෙතනට ආවා පාර්ලිමේන්තුවේ ඇතුලේ කතා කරා එළියේ කතා කරා කියන්න තියෙන හැමෝටම කිව්වා අවසානයේදී ස්තුතිවන්ත වෙනවා බන්දුළු ගුණවර්ධන ඇමතිතුමා මේ පිළිබඳව හොයලා බලලා බොහොම ඕනෑකමින් මේ වැඩේ නැවත පටන් ගත්තා මාර්තු මාසයේ 31 වෙනිදා මේක නිම කරනවා කියලා සයිට් එන්ජිනියර් මහත්තයා මට කිව්වා මගේ ප්ලෑන් එක තිබ්බේ මේ වගේ අපි ගහන්න ඕනේ මේ රට වටේටම මේ වගේ වා ගහන්න ඕනේ නෙට්වර්ක් එකක් හදන්න ඕනේ මේක මහා කාලයක් තිස්සේ තියෙන ලොකු අවශ්‍යතාවයක් කොළඹ මිරිස් කිලෝ එක රුපියල් 1000 පැනලලු මේ දවස්වල මිනිස්සු දන්නා මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ එළවලු වල මිල නමුත් මේ වගේ තෙතමනයයි උෂ්ණත්වයයි පාලනය කරපු කෘෂි ගබඩා ලංකාවේ 100ක් 200ක් හැදුනහම තමයි අපිට පුළුවන් වෙන්නේ කෘෂි භෝගවල මිල යම් කිසි සාවර භාගයකට ගේන්න. නැතුව කොච්චර ගැසට් ගහලවත් නම් මේව කරන්න බෑ. මේව කරන්න තියෙන්නේ මේ වගේ තාක්ෂණය පාවිච්චි කරලා කෘෂිකර්මය ඉදිරියට අරන් යන්න. ආණ්ඩුවේ තීන්දුව తీරන වලට අවනත නොවී ක්‍රියා කරන අදිසි හස්තයක් පිළිබඳ හෙළිදරව් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ට අපුහාමි මහතා පවසනවා. ඊයේ ජනාධිපතිතුමා ජනතාව අමතලා හොඳ කතාවක් කළා. හැබැයි එතුමාගේ කතාවෙන් පිළිබිඹු වෙච්ච කාරණා ටික අරගෙන බලපුවම මේ රටේ දූෂණ නැහැ, වංචා නැහැ, පරිසර හානි නැහැ. ඒ වගේම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් හොඳ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. රටේ නීතිය හරියට කියත් මේ හැමදේම හරියට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කතා කරේ. දැන් මේ රටේ කතා කරන හැමදැනකම සීනි වංචාව ගැන. તો සීනි වංචාව කරේ කවුද? ඔතල් වංචාව කරේ කවුද? ඒතකොට ඒත් එක්කම අද අරගෙන බලපුවම කොටස් වෙළඳපළ උස්සන පොළවේ ගහම කවුද? දැන් එතුමා කතාව පවත්වද්දිම යහපැත්තේ කලුගඟේ පරිසරවේදීව කියනවා දෙන්න එපා වැලි පර්මිට් කියලා. මොන වැලි පර්මිට් එකද? විශාල පරිසර හරිය. ඉදාම පෙන්නනවා නැවත යාල වන උද්‍යානය ඇතුලේ පරිසර කේන්ද්‍රය ඇතුලේ කම්පැනි විසින් ගොඩනැගිලි හදලා. මේක සිද්ධ වුණේ කොහොමද කියන එක දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අයින්සක මිනිසු ගේ හදපුවම බේසිකලි හදන්න ගන්න ටයිල් ටික මේ අංගෝපාංගනේ මේ ටික ගන්න බැරුව ලත වෙනවා ගේ හදා ගන්න බැරුව ගමේ මිනිසු ටික. හැබැයි මෙතනද ගැසට් එකක් ගහනවා මේ රටේ අග්‍රාමාත්‍යවරයා. නවතලා තිබෙච්ච ආනයනේ නැවත සිද්ධ කරන්න මේවා ගෙන්නන්න මිනිසුගේ අවශ්‍යතාවය කියලා. හැබැයි නිලධාරියෙක් එකපාරම මේ ගැසට් එක නතර කරනවා. නතර කරලා කියනවා නෑ. එහෙම අගමැතිතුමා කිව්වට අපි ගේන්න දෙන්නේ නෑ ඒක තහනම්. දැන් අපි ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. කවුද මේක ඇතුලේ ඉන්නේ? කවුද මේ ගැසට් එක නවත්තමු කියලා. ඉතින් මෙතන ප්‍රශ්න තියෙන්නේ මේ කවුද දැන් වැරදි කරලා තියෙන්නේ? අපිද? ආණ්ඩුව සුද්ධයි ජනතාව වැරදි. මෙන්න මේ මතය තමයි ගොඩනගලා තියෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බේරා ගැනීමට කටයුතු කළේ රජය නොව ඒ සඳහා කැපවුණු වෘත්තීය සමිතිය ඇතුළු කණ්ඩායම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගත්තේ ආණ්ඩුවවත් ආණ්ඩුවට කඩේ යන කට්ටියවත් ජනාධිපතිවරයාවත් නෙමෙයි මේ රටේ කොළඹ වරාය මේ රටේ අනාගත පරම්පරාවට තියෙන්න ඕන කියලා විශ්වාස කරපු ඒ නිසා තමන්ගේ රැකියාව පැත්තකින් තියලා තමන්ගේ ජීවිත අවදානම් පැත්තකින් තියලා සටන් කරපු වෘත්ති සමිති ව්‍යාපාර ඒ වගේම දේශමාමක ජනතාව වරාය සුරකීමේ ව්‍යාපාරය ඒකට සහය දුන්නු හිතසිතින්ම කැමැත්තෙන්ම හෘදයාංගම සහය දුන්නු මාධ්‍ය ආයතන තිබුණා සමාජ ජාල ආයතන තිබුණා සමාජ ජාල ක්‍රියාකාරකීන් හිටියා දේශපාලන ව්‍යාපාර හිටියා අන්නේ සියලු දෙනාගේම අවංක උත්සාහයක කැපකිරීමක ප්‍රතිඵලයක් හැටියට නැගෙනහිර ජැටි අපි ආරක්ෂා කරගෙන තියෙනවා විකුණන්න ගියපු ජැටි ආරක්ෂා කරගෙන තියෙනවා ඒකෙන් ඔප්පු කළ තියෙන දෙයක් තියෙනවා ආණ්ඩුව ලෑස්ති වෙනෝ නම් හෙට දවසේදී කංකසන්තුරේ වරාය වෙන්න පුළුවන් පලාලි ගුවන්තොට පොළ වෙන්න පුළුවන් මත්තල ගුවන්තොට පොළ වෙන්න පුළුවන් බටහිර ජැටිය වෙන්න පුළුවන් වනාන්තර ටික වෙන්න පුළුවන් ගොවිබිම් ටික වෙන්න පුළුවන් අපේ රටේ ජනතාවගේ ඊළඟ පරම්පරාවේ ජාතික සම්පත් වස්තුව දේපල ආණ්ඩුවේ පෞද්ගලික බූදලයක් හැටියට හිතලා පෞද්ගලික දේවල් හැටියට හිතලා විකුණන්න උත්සාහ කරනවා නම් ඒක පරාජය කරන්න පුළුවන් ය කියන එක තමයි මේ ඔප්පු කළ තියෙන්නේ
එළඹෙන අටවනදා පැවැත්වීමට නියමිත පෞද්ගලික බස් රථ වර්ජනයේදී මගී ජනතාවට අවහිරතාවයක් ඇති නොවන ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සිය සියලුම බස් රථ යෙදවීමට කටයුතු කරන බව එම මණ්ඩලයේ සභාපති කේන්ද්‍ර රණවක මහතා පවසනවා. පෞද්ගලික බස් සංගම් අටවෙනි දින සිට වර්ජනයකට යොමුවීමට නියමිත බව ප්‍රකාශයට පත් කළා තියෙනවා. එම නිසා මහ ජනතාවට සිදුවන අපහසුතාවලින් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් අපගේ ප්‍රියදුරු කොන්දොස්තර මහතුරුන්ගේ සහ අවශ්‍ය සියලුම අංශවල නිවාඩු අවලංගු කරලා තියෙනවා. හත්වෙනිදා සිට නැවත දැනුම් දෙන තුරු මේ නිවාඩු අවලංගු කිරීම පැවැත්වෙනවා. කාලසටහන් සියල්ල එහෙම බස් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් දාවන වෙනවා. ඊට අමතරව සිටි බස් සේවාව ක්‍රියාත්මක වෙනවා. කොළඹ නගරය තුළ අවශ්‍යතාවයක් ඇති වුණොත් සිටි බස් සේවාව තවදුරටත් වර්ධනය කරලා බස් ප්‍රමාණය වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අතුරු මාර්ගවල දාවන වෙන උණු බස් රථත් අටවෙනිදා සිට අපි දාවන කිරීමට ආරම්භ කරනවා. මේ තියෙන තත්ත්වය මත බස් රථ සංගම් වලින් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේදී වර්ජනයකට නොයා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්නට කියලා රජය විසින් කොවිඩ් තත්ත්වය පහවලා සාමාන්‍ය තත්ත්වයට එනතෙක් ගමන් ගාස්තු වැඩි කිරීමකුත් සිදු කරා. ඉදිරියේදී මේක වර්ධනය වෙයි කියලා අපේ දැඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා යම්කිසි කාලයක කැපකිරීමක් අපිට කරන්න සිදු වෙනවා. මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉදිරි කළ පුවතක් අපට වාර්තා උනේ මීගමුව ප්‍රදේශයෙන්. KM සුජිත් නිමාල් ප්‍රනාන්දු මහතාට සහ KMK සොරණී ශ්‍රීමාල් නාමලී ප්‍රනාන්දු මහත්මියට ඉන්නවා දරුවන් සිව් දෙනෙක්. දෙදෙනෙක් ගැහණු දරුවන්, දෙදෙනෙක් පිරිමි දරුවන්. ගැහණු දරුවන් දෙදෙනා වයස අවුරුදු 17 සහ 14 පසුවන්නේ. එක් දියණියක් මේ වන විට උසස් පෙළ හදාරනවා. එක් පිරිමි දරුවෙකුට වයස අවුරුදු 9ක්. අනෙක් පිරිමි දරුවට තවමත් වයස අවුරුදු 2මාරයි. ඔවුන් පදිංචිව සිටි නිවස මුහුදු කාදෙන නිසා වෙරළ සංරක්ෂණයේ විසින් එම නිවස අවතහනම් තත්ත්වයක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නිවසෙන් ඉවත්වන ලෙසට දන්වා තිබුණා. ඒ 2019 වසරේදී පසුව මෙම පවුල ඔවුන්ගේ ජාති නිවසකයි පදිංචිව සිටියේ. ඔවුන්ට එම ස්ථානයනුත් ඉවත්වන්නට සිදු වුණා. පසුව මීගමු ප්‍රාදේශීය ලේකම්වරිය සමග නිවසක අඩුපාඩු ප්‍රකාශ කිරීමෙන් පසුව රජය සතු ඇති ඉඩමක මීගමු ප්‍රාදේශීය ලේකම්වරියගේ වාචික ප්‍රකාශයක් සමග 162 ඇලිරක් ඒ දුව ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රජය සතු ඉඩම් කැවල්ලක කුඩා නිවසක් සාදාගෙන ඔවුන්ට වසරකුත් මාස දෙකක කාලයක් ජීවත් වෙන්නට හැකි වුණා. එහෙත් කණගාටු දායකම පුවත වාර්තා වන්නේයින් පසුව මීගමුව දිහවර සමිතියක එක් පුද්ගලයෙකු විසින් එම පවුල මෙම ස්ථානයේ ඉවත් කරන ලෙසට අධිකරණයේ හමුවේ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම පවුල එම ස්ථානයේ ඉවත් කරන ලෙසට නියෝග කර තිබෙනවා. ඒ අනුව පිස්කල් නිලධාරීන් සමග පැමිණිල්ල කරන ලද පුද්ගලයා පැමිණ මේ අහිංසකින්ගේ නිවස කඩා ඉවත් කර තිබෙනවා. දරුවන්ගේ අල්මාරි මේ දරුවන්ගේ හොඳ රෙදි ටික මේ හොඳ ඇඳුම් දාගෙන තියෙන අල්මාරි පේනවද? ඈ යකෝ අපිට කඳුළු වෙනවා මේ වලද? කොහොමද සිටි ඇඳුම් යකෝ මේ කුඩාර්මයි මේ කඩන්න යන්නේ මේ කුඩාර්මයි මේ මහා ගෝතු ගානක් නේ මේකට විරුද්ධවයි උසාවි කියමු මේ ලැජ්ජාවත් කියනවද? ගමේ දුප්පත් මිනිසුන් විතර නේ ඔක්කොම සෙල්ලම් එක සල්ලි කාරෙක් ගනි ඒක ඇතුලේ කරන්න පුළුවන් ඔක්කොම ජඩවඩ බලුවඩ ඔක්කොම කරනවා මගේ නිවස තමයි මේ ගඩා බිල් දැමුවේ එක පුද්ගලයාගේ තනි මතයට මේ නිවස කැඩුවේ අපි මේ පවුල අසරණ පවුලෝ පාරට ඇදලා දැම්මේ මම මෙතන මේ බලෙන් අල්ලගත්තේ නැහැ මට නිවසක් තිබ්බා ඒක 2019 වර්ෂයේ මුහුදු කාදණයට ලක් වෙලා එතනින් වෙරළ සංරක්ෂණය මාව ඉවත් කෙරුවාට පස්සේ තමයි මම මෙතන පාදීසි ලේකම්තුමියට වෙරළ සංරක්ෂණයෙන් ලිපියක් යොමු කෙරුවා මට ඉඩම් කැබැල්ලක් ලබා දෙන්න කියලා රජයේ ඒ නිසා එතනින් ඉවත් වෙලා මම මාස 3ක් 4ක් විතර ඥාති ගෙදරක ඉඳලා තමයි එතන ගෙදර කට්ටිය ආවට පස්සේ මට යන්න එන්න තැනක් නැති ඉඳ ප්‍රාදේශීය ලේකම්තුමිය දෙන්නම් කියපු රජයේ ඉඩම් කැබැල්ලේ තමයි මම මේක නිවස තනාගත්තේ අවුරුද්දයි මාසයක් වෙනවා මම මෙතනට ඇවිල්ලා දීවර සමිතියේ උවමනාවට තමයි මේක පොලිසිය ඇන්ටි දාලා උසාවි මාර්ගයට මේ කට්ටිය තමයි ගෙනිච්ච මට ඉතින් යන්න එන්න තැනක් නැහැ මම
මෙතනම ඉතින් ටෙන්ට් එකක් හරි ගහගෙන ජීවත් වෙනවා ළමයි හතර දෙනාත් එක්ක. නැත්නම් ඉතින් මැරෙන්න තමයි තියෙන්නේ කොහෙට හරි පැනලා ළමයි හතර දෙනාත් එක්ක. මූදට පැනලා. මට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි ජනාධිපතිතුමාට කියන්නේ. මේ මහා පාර්ට් ඇදලා දැම්මා දැන් යන්න තැනක් නැහැ. මම මෙතන ටෙන්ට් එකක් ගහගෙන ආවම දරුවෙක් එක්ක මම මෙතන ඉන්නවා. මුළු බඩු සේරම ඇදලා බිමට දැම්මා. ඉගෙන ගන්න ළමයි තුන්දෙනෙක් ඉන්නවා. ඔක්කොම ඉගෙන ගන්න දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මං කියන්නේ ජනාධිපතිතුමා මේ කියන සාධාරණයක් කරන්න මේ. මෙයා 10 9 වසර මෙයා 4 වසර මෙයා පෙරපාසල් යන මේ අවුරුද්දේ ඉතින් ළමයිගේ පොත්පත් කිසිම හිතප්පවක් නැතුව ඇදලා දැම්මා පොත්පත් මෙච්චර තමයි අඳුන් කලඳුන් තිබ්බේ ඒකත් ඇදලා දාලා අපි මහපාර්ට් ඇදලා දැම්මා මම ලබන අවුරුද්දේ මේ උසස් පෙළ විභාගයේ පෙනී සිටිනවා මගේ පොත්පත් එමෙනවා මට පාඩම් කරන්න විදියක් නැහැ කරන්ට් එලියක් නැහැ මට තව නංගිල මල්ලිලා ඉන්නවා ඉගෙන ගන්න ඒකත් කල්ලා බින්ද දැම්ම මගේ පොත්පත් සේරම පොළවට විසිකල්ලා පොත් එක විසිකල්ලා ගියා ඇවිල්ලා ඉතින් ඉල්ලන ජනාධිපතිතුමාගෙන් අපිට ඉන්න තැනක් ඉඩමක් ලබා දීලා අපිට හොඳට ඉගෙන අධ්‍යාපනය ලබන්න උදව් කරන්න කියලා. පසුව මේ පවුලට යාමට ස්ථානයක් නොමැතිකම නිසා කඩාදමන ලද නිවසට ආසන්නව කුඩාවට අටවාගත් ස්ථානයක ඔවුන් දැන් පදිංචිව ඉන්නවා. අද සුජිත් මෙතන හෙට තවත් කෙනෙක් ඉඩමක් නැතුව මේ වගේ අසරණ වෙන්න පුළුවන්. දරුවෝ හතර දෙනෙක්. මේ දරුවෝ හතර දෙනා ගමට සාප කරනවා නාගතේ. හරියට ලැජ්ජ වෙනවා අපේ ගම ගැන ඇත්තටම. මේ අහිංසක දරු පවුල බලාපොරොත්තු වන්නේ කාගේ හෝ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන මාලිකා හදන්න නෙවෙයි. තමන්ගේ වැඩිහිටි දියණියන් සහ මේ පුංචි පුතණුවන් ඇතුළු දරුවන් සමග ආරක්ෂිතව ජීවත් විය හැකි නිවසක් සාදා ගැනීමයි. මේ පවුලේ පියා ප්‍රනාන්දු මහතා ඔහු දීවර කර්මාන්තයේ නියැලෙන්නේ. පවතින තත්ත්වයේ හැමිය ඔහුටත් කර කියා ගන්න දෙයක් නැහැ. මේ අපේම රටේ අපේම අහිංසක මිනිස්සු මේ වගේ අහිංසක පවුලකට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් ඔවුන්ට සෙවණක් සලසන්නට මේ අහිංසක දරුපැටවුන්ට ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන් නම් ඔබයි සැබෑ මිනිසා. එවන් යහපත් ඔබ ගැන කියන්නටත් මෙවැනි අසරණීන්ට සවියක් වන්නටත් සියත නිරන්තරයෙන්ම අප සූදානම්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති තුලින්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයේ සමගින්. ඔබට සුබම සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.